Hello කට්ටිය කොහමද? මම හිතුවා මේ මම ටික කාලයකට කලින් කරපු කොමික් එකක් කොහමද මම මේ process එක ගියේ කියලා පොඩ්ඩක් ඔයගලන්ට බෙදා ගන්න. ඉතින් මේ කොමික් එක script එක ලිව්වේ Kevin කියලා කෙනෙක්. ඒ වගේම මතක් කරන්න ඕනේ Evon නට ස්තුතිය කරන්න ඕනේ මාව මේ project එකට තෝරගත්තට. පදයක් මේ කොමික් එකේ chapter 3 එක තමයි මම draw කරේ. කොමික් එක free ඔයගලන්ට මේ බලන්න පුළුවන්. Online තියෙන මම ඒකට link පහල description එකේ දාන්න. අපි බලමු කොහොමද මගේ process එක කියලා මේ comic වල. මුලින්ම මට මේ script එක ලැබුණා මේ දෙන Kevin Stolt තමයි ලියලා තියෙන්නේ. ඊට පස්සේ මේ script එක මේ විදිහට යන්නේ. ගැරි කියලා එක්කෙනෙක් තමයි මේ කතාවේ main actor වෙන්නේ. main character එක. එයාගේ කතාව තමයි මේ comic එකේ යන්නේ. ඊට පස්සේ මම මේ කැරක්ටර් ඒක ස්ක්‍රිප්ට් එක බේස් කරගෙන මේ මෙන්න මේ වගේ පොඩි ස්ටෝරි බෝඩ් එකක් හදුවා. ඒකේ කොහොමද pages වලට මේ ස්ක්‍රිප්ට් එක සෙට් වෙන්නේ කියලා මේ ගොඩක් රෆ් එකක්. ඊට පස්සේ මම මේක ඒගොල්ලන්ට පෙන්නලා ඒගොල්ලන්ගේ approval එක අරගෙන ඊට පස්සේ සමහරලාට සමහර තැන් change කරා. ඒ කියන්නේ සමහර මේ උදාහරණයක් දෙන්න මෙන්න මේ වගේ තැන් වල dialogue එහෙම end ඕනේ විදිය සමහර pages වැඩි වගේ තිබ්බේ වඩු කරා. ඒ වගේ ගොඩක් changes එහෙම කරලා අපි කොහොමද මේ final කරගත්තා. ඊළඟට මට මෙන්න මේ වගේ mood board එකක් ලැබුණා. කොහොමද ඒ කියන්නේ ඒගොල්ලන්ගේ direction එක වෙන්න ඕන කියලා. ඒ කියන්නේ මම shots එහෙම select කරගන්නකොට මොන වගේ ඒවා දෙන්න ඕනේ. ඒ වගේ mood එක කොහොමද මේ ඒක ගොඩක් මට ඇත්තටම මේ ලොකු උදව්වක් වුණා මේ මගේ ෂොට් සිලෙක්ෂන් එකේදී කොහොමද කොම්පොසිෂන් එක හදාගන්නේ කොමික් එකකට මෙන්න මේ වගේ මගේ මූඩ් එක ආට් වර්ක් වල හදාගද්දි ගොඩක් ලොකු උදව්වක් වුණා මේක. ඊට පස්සේ මෙන්න මේ පළවෙනි ෂොට් එක කියන්නේ පළවෙනි page එක ගත්තොත් මෙන්න මේ වගේ sketch එකක් තමයි මම ඉස්සෙල්ලාම ගහුවේ. ඊට පස්සේ මම Photoshop වලින් මෙන්න මේ වගේ ඒ sketch එක refine කරලා මෙන්න මේ වගේ තැනකට අරගෙන ආවා. ඊට පස්සේ ඒ sketch එක තව දුරටත් refine කරලා මෙන්න මේ වගේ line art එක මෙන්න මේ විදිහට තමයි මම පළවෙනි page එකේ කරගත්තේ. ඊළඟට shading මොනවත්ම නැතුව basic color pass එක තමයි මේ පළවෙනියට මේ කරගෙන තියෙන්නේ. අර බලන්න. ඊළඟට මේ shadow details සහ highlights add කරගත්තට පස්සේ මෙන්න මේ වගේ look එකක් තමයි එන්නේ. විශේෂයෙන්ම මේ character එකට. ඊළඟට snow effect එක සහ මේ color corrections එහෙම කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි page එකේ final look එක ආවේ. ඉතින් මේ ඒ වගේ final කරගත්ත තව page එකක් මේ color ඒ කියන්නේ lighting shadows ඔක්කොම final කරගත්ත මේ තව final කරගත්ත page එකක්. ඉතින් මම ඔක්කොම pages පෙන්වන්න යන්නේ. ඔයගොල්ලන් පහල link එකෙන් බලා ගන්න පුළුවන් සම්පූර්ණ comic එකම. ඒක අනිත් artist ලාගේ art style එක තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් දැක්ක ඔයගොල්ලන් කොහොමද මගේ comic process එක කියලා. ඉතින් තව පණිවිඩයක් තියෙනවා. ඔයගොල්ලන් සමහර දන්නවා ඇති. මම මේ සම්බන්ධ තව in depth ගිය course එකක් කරනවා. ලබන ජනවාරි මාසේ crafting memorable comic characters කියලා course එකක් සති 5ක online course එකක්. ඉතින් ඒකේ register වෙන්න කැමති නම් ඒකෙත් මම link එක පහල description එකේ දාලා තියෙනවා. ඉතින් bye.